වාලිහේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කතං ධම්මත් සවන කාලෝ අයං භදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ටා තස්මාහි වෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත දාරේත චරාත ධම්මේති සදෙහෙති කාරුණික පින්නතුනි අද මෙම ධර්ම දානමය පින්කමේ දායකත්වය දරන්නේ තලවතුගොඩ පදිංචි මානිල් කුරේ මහත්මිය සහ දූදරුවන් තිදෙනා ඇතුළු පවුලේ පින්නතුන් විසින්. විශේෂයෙන් අභාව ප්‍රාප්තුණු ඥාති පිරිසකට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව වාසය කරන ඥාති සමූහයාට ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කිරීමත් මෙම පින්කමේ අරමුණු විදිහට අපට සිහිපත් කොට තිබෙනවා. දේශනාව අවසානයේදී විස්තරාත්මක වශයෙන් මේ පින්දීම් සහ ආශිර්වාද සිද්ධ කිරීම සඳහා අවස්ථාව තබාගෙන පින්නතුන් ඉල්ලා තිබෙන මාතෘකාවට අනුව මේ ධර්මදේශනාව සිද්ධ කරන්නටයි කල්පනා කළේ. බුද්ධෝත්පාද කාලයක
ලබපු මිනිස් ජීවිතයක තියෙන වටිනකමත් එය නිවන් අවබෝධ කර ගැනීම සඳහා පිටුවහල් වන උපකාර වන ආකාරයත් පිළිබඳව දේශනාවක් සිද්ධ කරන්නට කියලා දායකත්වය දරණ පින්වතුන් සිදුකොට තිබෙන ආරාධනාව අනුව මේ දේශනාව සඳහා අපි තෝරාගන්නට යෙදුනේ සද්ධර්මය තියන කාලෙක ඉපදින්නට ලැබිච්ච එක කොච්චරනම් වාසනාවක්ද කියන කාරණාවත් ඒ වාසනාව පාවිච්චි කරලා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඔබ කොච්චර උත්සුක විය යුතුද කියන කාරණාවත් දෙක පැහැදිලි කරන්නයි. බිනතුනි අබුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ දුක් විඳින සත්වයාට දුකින් මිදීම සඳහා කිසිම විදිහකින් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් නැති කාල වකවානුවකට. ඒ කාලෙදී දුකෙන් අතමිදීම සඳහා කිසිම සාර්ථක ක්‍රමයක් ලෝකයාට හඳුන්වා දීලා නැහැ. හඳුනා ගන්න දෙයකුත් ඇත්තේ නැහැ. ඒ වගේ කාලෙක ඉපදින සත්වය හරිම අවාසනාවන්තයි. හේතුව මොනතරම් දුක් තිබුණත් මොනතරම් දුකෙන් මිදින්ට ඕනෑ කළත් මොනතරම් ඒ සඳහා තමන් කැමැත්තෙන් කටයුතු කරන්න සූදානමින් තිබුණත් ශක්තිය තිබුණත් මේ සියල්ල තිබුණා වුණත් අබුද්ධෝත්පාද කාලයක දුකෙන් මිදීම සඳහා පිනොතුනි පිළිසරණක් නෑ. නිකං අභිචාර විදි තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔහේ මොන මොනවා හරි කරලා තැනතෙන්න හදනවා, තැනතෙන්නේ නෑ ඒ වුණාට. හරිම අවාසනාවන්ත කාලයක්. ඒ කාලේ ඔබගේ ක්ෂණ සම්පත්තිය කොච්චර හොඳට තිබුණත් ඔබට සිහිය දියුණු කර ගැනීමේ හැකියාව කොච්චර හොඳට තිබුණත් ඒ කියන්නේ ඔබ පින්වන්ත වුණත් ඔබට ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලයක. එතකොට ඒක බොහොම මේ ඉතාමත්ම ඛේදනීය වකවානුවක්. දුක් තියෙනවා, මිනිසුන්ට දුක දැනෙනවා, මිනිසුන්ට දුකෙන් මිදෙන්න ඕන කරනවා. නමුත් මිනිසුන්ට ඒ සඳහා කිසිදු මාවතක් පැහැදිලි වෙන්නේ නැති කාලයක් තමයි මොන කාලේ කියන්නේද අබුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ. ඒර බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ දුකෙන් මිදීමට ක්‍රමයක් සොයාගත්ත උත්තමයෙක් හා ඒ උත්තමයන් වහන්සේ ලෝකයට දුකෙන් මිදීමට කියාදුන් මගක් ඇති කාලයක්. ඒ මග කියා දෙන්නට උන්වහන්සේ වෙනුවෙන් යම් ශ්‍රාවක පිරිතක් සමාජය තුළ වාසය කරන වකවානුවකට අපි කියනවා බුද්ධෝත්පාද කාලයක් කිය. දුහනරෝ පිරිනුවම් පෑවත් උන්වහන්සේගේ සොයාගත් ධර්මය දේශනා කරමින් ඉන්න ශ්‍රාවකයන් සහ ඔවුන්ට දේශනා කිරීම සඳහා පැහැදිලිව තාමත් ධර්ම මාර්ගයේ විකෘති නොවී සුපැහැදිලිව තියෙනවා නම් එවැනි කාල වකවානුවක් අපි නම් කරන්නේ මොකක් කියලාද? බුද්ධෝත්පාද කාලයක් කියලා. මේ කාලේ තමයි ලෝකේ ඉන්න සත්වයාට නිවන් දකින්න පුළුවන් වෙන්නේ, දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ. අන්‍ය කාලවල බෑ. සසරින් එතර වෙන්න ඔබට ශක්තිය ලැබෙන්නේ කොයි කාලේද? මේ බුදුවරයෙකු දෙසූ ධර්මය පවතින කාලේ. බුදුවරයෙකු දෙසූ ලෝකේ දුකෙන් මිදීමේ තාක්ෂණය පිළිබඳව, ක්‍රමවේදය පිළිබඳව තාමත් අවුලක් නැතුව හොඳින් පවතින කාලවලට කියනවා අපි බුද්ධෝත්පාද කාලයක් කියලා. නේද? එතකොට ඒ වාගේ කාලෙක ඉපදෙනකොට ඒකේ තියෙන වඩාත්ම බලසම්පන්නම වාසනාවන්තකම තමයි ඔබට පුළුවන් දැන්
මේ දුකින් මිදීම සඳහා කටයුතු කිරීමට ඔබ දැන් ඉන්න කාලේ ඒ වැඩේ කරගන්න පුළුවන් කාලයක්. ඉතින් ඒක කරන්න පුළුවන් බැරි වෙන්න අමතර තව කාරණා තියෙනවා. නේද? දැන් ඒ අමතර කාරණා තමයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. මොකේද ෂණ සම්පත්තිය කියලා කියන්නේ? මේ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මේ කාය වාක් මනෝ ස්වභාවයන් හොඳින් තියෙන දුර්වල නැති ආත්මභාවයක් තියෙන ස්වභාවයට කියන්නේ මේ කියන ෂණ සම්පත්තිය සහිත කාලවකවානුවක් කියලා. ඇත්තටම මේක එහෙම නැත්තම් ඒකේ අනිත් පැත්ත තමයි මන්ද බුද්ධික භාවය. එක්කෝ අංග විකල භාවයේ ඔබ ඉපදිලා ඉන්නේ මේ උද්දෝත්පාද කාලයක වුණත් එවැනි තත්ත්වෙන් නම් ඒ කට්ටියට නිවන් දකින්නත් පුළුවන්කමක් නැහැ. විශේෂයෙන් කිසියම් ඉන්ද්‍රියක් උපතේදීම මේ අක්‍රියයි නම් එහැ උපතේ සිටම පෙනෙන්නේ නැත්තම් ජාති අන්ද ජාති බදිර දාති බිහිර මේ කට්ටියට ධර්මය අවබෝධ කරගන්න බෑ. මොකද මේ පර්යේෂණය කරන්න තියෙන ඒ වගේ අත්දැකීම් ගන්න බෑනේ. පර්යේෂණයන් තුළ අපිට තේරුම් ගන්න තියෙනවා ආයතන 6ම අරමුණු කරගෙන පුහුණු කරන්න තියෙනවා. අද ෂණ සම්පත්තියෙන් දුර්වල කෙනෙකුට පුළුවන්කමක් නැහැ මේ පර්යේෂණයන් සිද්ධ කරන්න. ෂණ සම්පත්තියටමයි අයිති යෝනිසෝ මනතිකාරය. ඒ කියන්නේ යමක් පිළිබඳ තර්කානුකූලව හොඳින් විමසීමෙන් සිහි කල්පනාවෙන් සිතිය හැකි බව. ඒක නැතුව නිවන් දකින්න බෑ පින්නතුනි. ධර්මය අවබෝධ කරගන්න බෑ. ඉතින් බුද්ධෝත්පාද කාලයක යම් කෙනෙක් මේ කියන දුබලතාවලින් නිදහස් හොඳ මට්ටමේ උපතක් ලබා තිබෙනවා නම් අන්න හුඟක් වාසනාවන්ත උපතක් තියෙන කාලවකවානුව. නේද? ඊළඟට ඒකේ තව එකක් තියෙන්න ඕන. මොකක්ද? ධර්මය දේශනා කරන ශ්‍රාවකයෝ ඉන්න ඕන. ධර්මයේ දේශනා කරන දේශකයෝ ඉන්න ඕන. අපි ඒ කට්ටියට කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා. ගැද්ද කියන්නේ ධර්මය උපදෙස් හැටියට කියලා දෙන පිරිස ඉන්න ඕන. බුද්ධෝත්පාද කාලයක් මේ ප්‍රාණවත් වෙන්නේ එතකොට. නේද? බුද්ධෝත්පාද කාලයක ඵලදායිතාවයේ කාර්යක්ෂමතාවයේ තීරණය වෙන්නේ කල්යාණ මිත්‍රයා මත. එතකොට ඔබ ඉන්න කාලේ එවැනි ධර්මයේ උගන්වන්නන් ධර්මයේ කියා දෙන්නන් කමඨහන් පැහැදිලි කරන්නන් එවැනි උපදේශකයන් ගිහි හෝ පැවිදිව ඉන්න කාලයක් නම් අන්නේ කාලවකවානුව පින්නතුනි තව දුරටත් ඊටාම වාසනාවන්ත කාලයක්. මෙන්න මේ ටික හොඳට පිරීලා නම් එවැනි කාලයක පින්නතුනි ඔබට පුළුවන් ඒ ධර්මයට අනුව දිවි ගෙවලා ඒ ධර්මයේ කියන විදිහට පරීක්ෂා කිරීම කරලා ඒ ධර්මයේ කියන විදිහට අත්දැකීම් ලබන්න උත්සාහ කරලා එතුලින් සත්‍ය අවබෝධ කරගන්න. එතුලින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ භාවිතයට කියන්නේ ධම්මානුධම්ම පටිපන්නතාවය කියලා. ධම්මානුධම්ම පටිපන්නතාවය කියලා තමයි ඒ භාවිතයට කියන්නේ. මොකක්ද? ඔබගේ සියලු ශක්තියින් හොඳයි ඔබට උපදෙස් දෙන්න කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයා කියලා දෙන එක ඔබට අහන්න ධර්මය කියලා එකක් ඔබට ඇහෙනවා. ධර්ම ශ්‍රවණය කියන එක ඔබට ලැබෙනවා. ඒ කියන්නේ ඔබට ශක්තිය තියෙනවා, උපදේශකයෙක් ඉන්නවා, උපදේශකයා ඔබට උපදෙස් දෙනවා. ධම්මානුධම්ම පටිපන්නතාවය කියන්නේ ඔබ ඒ සියල්ල පාවිච්චි කරලා සියලු සම්පත් ප්‍රයෝජනෙට අරගෙන දුකෙන් මිදීමට අනුගමනය කරන්න තියෙන අභ්‍යාස ප්‍රගුණ කරමින් මේ දුක් දුරු කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් වල නියැලෙන එක. ඒතර හොඳට මතක තියාගන්න. එහෙම කළොත් එයාට පුළුවන් ඉතාම හොඳට ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නෙක් බවට පත් වෙන. නේද? දැන් එහෙම බලනකොට මේ ධර්මය අහන ඔබ
මේ ඉන්නා වකවානුවන් මේ වෙනකොට ඔබ ඉන්නා තත්ත්වයාදිය තලකනකොට ඔබ ඉන්නේ මේ වාසනාවන්ත අවස්ථාවේ. නේද? මොකද මේ බණ අහන ඔබට කන් ඇහෙනවා. මේ බණ අහන ඔබට කියන දේ වැටහෙනවා. වටහා ගන්න පුළුවන් තරමට බුද්ධිය තියෙනවා. නේද? එහෙමනම් ඔබට අර ෂණ සම්පත්තිය කියන එක තියෙනවා. එතකොට මේ බණ අහන ඔබ මෙවැනි බණ අහන ඔබට කල්යාණ මිත්‍රයා කියන කෙනා මුණගැහෙනවා. ඒ අය දේශනා කරන උපදෙස් යනු ඔබට සද්ධර්මය කියන එක සමීප වෙනවා. එතකොට මෙන්න මේ තුනම තියෙන කාලවකවානුවකට අපි කියනවා බුද්ධෝත්පාද කාලයක්. ඒකේ තියෙනවා ධර්මය, ඒකේ ඉන්නවා කල්යාණ මිත්‍රයෝ, ඒකේ ඉන්නවා මේ ධර්මය අවබෝධ කරගන්නට හැකි ශ්‍රාවකයෝ. එවැනි වකවානුවක තමයි දැන් ඔබ ඉන්නේ. නේද? ඒ කියන්නේ තාමත් චතුරාර්ය සත්‍ය ධර්මය සැඟවිලා නැහැ. තාමත් පටිච්ච සමුප්පන්න ඉගැන්වීම තැඟවිලා නැහැ. තාමත් ත්‍රිලක්ෂණයේ තේරුම් ගැනීමට තියෙන අභ්‍යාස මගහැරිලා නැහැ පින්වතුනි. ඒ කියන්නේ ඔබට පුළුවන් ධර්මය දැන් අවබෝධ කර ගැනීම සඳහා. මා මුලින් අර දේශනා කරපු ගාථා ධර්මයේ තියෙනවා පින්වතුනි. බුදුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරන්නට යෙදුණු විශේෂ උපදේශයක්. ඒකේ තියෙන්නේ ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ තරම් මවෙක් පියෙක් නැතිලු ඔබට තමේව තානං සරණං පතිට්ඨා. ඒ ධර්මයම පමණලු ඔබට අම්මා තාත්තා වාගේ පිහිට වෙන්නේ ඉන්නේ. අම්මා තාත්තා වාගේ පිහිට වෙන්න ඉන්නේ ධර්මයලු. ඊළඟට කියනවා තස්මාහි වෝකෙච්ච මඤ්ඤප්පහාය. ඒ හින්දා ඔය පොඩි 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 වැඩ කියලා තියෙනවා තියෙන. මේක ඉවර වෙලා ඕක කරන්නම් කියලා ඔබ පස්සට දාන ප්‍රමුඛතාවය ඔබ දීලා තියෙන වැඩ ධර්මයට අනුව පොඩි වැඩනේ. අන්නේ පොඩි වැඩ කියන ඒවා පසෙකලා ඔබ බුද්ධිමත් නම් සුනාත මේ ධර්මය අහන්ඩලු, ධාරේත ඒ ධර්මය තේරුම් ගන්නලු, දරාගන්නලු, චරාත ඒ ධර්මයට අනුව කටයුතු කරන්නලු. ඒකම තමයි අර කිව්වේ ධම්මානුධම්ම භාවෙන්ති කියලා. එතකොට ඇයි ධර්මයට ධර්මය කියන වචනය කියන්නේ කියලා බමුණෙක් ඇවිල්ලා බුදුහාරන්ගේ එක අවස්ථාවක අහනවා. ධම්මෝ ධම්මෝති වාචෙන්ති භාවෙන්ති කිත්තානුවතාකෝ බන්තේ ධම්මෝ කියලා අහනවා. ධර්මයේ කියන වචනේ කියනවා මොකක් මොන අදහසෙන්ද ඕකට ධර්මය කියන වචනේ කියන්නේ කියලා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අර්ථකථනය. ඒක හරි වැදගත්. මොකද්ද? චතුසු අපායේසු පතමානේ සත්තා අපතමානේ ධාරේතිති ධම්මෝ කියලා කියනවා. මොකද ඒකේ තේරුම සතර අපායට වැටෙන්නට ඉන්න සත්වයා එයට වැටෙන්නට නොදී දරාගෙන සිටින්නේ මොකෙන්ද? අන්න ඒ අර්ථයෙන් මේ පැහැදිලි කිරීම වල තියෙන අන්තර්ගතයට ධර්මය කියන වචනේ භාවිතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ පවතින ධර්මයට පුළුවන් විශිෂ්ටම වැඩේ මොකද්ද? ඔබව අපායෙන් මුදවා ගන්නයි. මේ ධර්මයට පුළුවන් බලගතුම විශිෂ්ටම සුවිශේෂීම නේද? රාජකාරිය තමයි සතර අපායට වැටෙන්නට ඉන්නවා වාගේ ඔබ ඒකට වැටෙන්න දෙන්නේ නැතුව දරාගෙන බේරා ගන්න පුළුවන්. දරාගෙන බේරා ගන්න පුළුවන්. නේද? ඒ අරුතෙන් තමයි මේ කියන කරුණ වලට ධර්මය කියන වචනේ කියන්නේ. දැන් ওই ධර්මයේ තියෙන බුද්ධෝත්පාද කාලවල විතරයි කියන්නේ බුදුවරයෙක් මේ ධර්මය සොයාගෙන ඒ දුකින් මිදීමේ මඟ සමාජයට දේශනා කරලා ඒ දේශනා කරපු එක මුඛ පරම්පරාවෙන් ගුරු ශිෂ්‍ය පරම්පරාව තුළින් යම් උගන්නන කණ්ඩායමක් තාමත් රැඳී සිටිමින් ඉගැන් වූ ධර්මය තාමත් ඕනෑ කෙනෙකුට
විවෘත මට්ටමේ තියෙනවා යට ගැහිලා නැතුව. එවැනි කාල වකවානුවකට කියනවා අපි මේ බුද්ධෝත්පාද කාලයක්, ධර්මයේ තියෙන කාලයක්, නිවන් දකින්න හැකියාව තියෙන කාල සීමාවක් කිය. එතකොට මතක තියාගන්න ඇයි ධර්මයට සතර අපායෙ මුදවන්න පුළුවන් කිව්වේ? පිනතුනි ධර්මයේ තුල උගන්වන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නනේ. නේද? නිවන් මාගේ ආරම්භක වියර මොකද්ද? සෝතාපට්ටි ඵලය. ඔබ ධර්මයේ ශ්‍රාවකයෙක් හැටියට පිළිගන්න පළවෙනි තැන සෝතාපන්න මාර්ගස්ථ අවස්ථාව. එතකොට සෝතාපන්න භාවය කියන එක සමග තමයි ධර්ම අවබෝධය කියන කාරණාව කතා කරලා තියෙන්නේ. ධර්ම අවබෝධය කියන කාරණාව කතා කරලා තියෙන්නේ. දැන් ඔබ අහලා තියෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරෙන එකට කියන තව වචනයක් තමයි ධර්ම අවබෝධ වෙනවා කියන්නේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මං පස්සති කියලා බුදුහාරෝ දේශනා කළානේ. යමෙක් මේ පවතින යථාර්ථය නැමැති පටිච්ච සමුප්පන්නතාවයේ දනීද එයා ධර්මයේ දන්නවලු. යමෙක් ධර්මයේ දකින්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව දැනගන්නවලු. මේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නවා. දැන් පටිච්ච සමුප්පාදය තමයි සෝතාපන්න වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ කියලා ඔප්පු කරන්න මේ සිද්ධි කීපයක් තියෙනවා. පළවෙනි ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙච්ච වෙලාවේ උදාන වාක්‍යයක් කියනවනේ. කවුද පළවෙනි ස්වාමීන් වහන්සේ? කොණ්ණඤ්ඤහාමුදුරුවෝ. නේද? මේ කොණ්ණඤ්ඤහාමුදුරුවෝ සෝතාපන්න වුණාට පස්සේ කියන උදාන වාක්‍යය තියෙන මොකක්ද? යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති කියලා. මහණෙනි මේ ස්වාමීනි යමක් හේතුන්ගෙන් හටගත්ත ඒවා තිබෙනවා නම් යං කිංචි සමුදය ධම්මං ඒවට හේතුවක් තිබිලා හටගන්නේ ඒවා තියෙනවා නම් ඒ ඔක්කොම නිරෝධ ධම්මන්ති නැති වෙනවා නේද කියලා හව බුදුහාමෝ. මෙයාට තේරිච්ච එක මෙයා බුදුහාමෝ කියලා සනාථ කරවා ගන්නවා. නේද? යම් දෙයක් හේතුන් තුලින් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් ඒවා විනාශත් වෙනවා නේද කියලා තමයි මෙයාට තේරිලා තියෙන්නේ. උපතිස්ස කෝලිත දෙන්න සරියුත් මොගලන් දෙනම වහන්සේ හැටියට අගසව් පදවිය ලැබුවේ ඒ දෙන්නා සෝතාපන්න භාවයට පත් වුණා කියන්න කිව ගාතාව මොකද්ද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියන ගාතාව. මේකේ උගන්වන ධර්ම පරියාය මොකක්ද? ධර්ම සංකල්පය මොකක්ද? ඈ පටිච්ච සමුප්පාදෙනේ. යේ ධම්මා හේතුප්පබවා යමක් හටගෙන තියෙන්නේ හේතුන්ගෙන් නම් ඒ හේතුව ගැනත් තේසංචයෝ නිරෝධෝ ඒ හේතුවේ නිරුද්ධ වීම ගැනත් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා තමයි අර අත්තජී ආමඳුරු බුදුහාරෝ ගැන කිව්වේ. නේ මේක අහපු ගමන් ධර්මය අවබෝධ වුණා. ධර්මය අවබෝධ වෙලා සෝතාපන්න භාවයට පත් වුණා. එතකොට බුද්ධෝත්පාද කාලයක ලබන්න පුළුවන් වටිනාම ජයග්‍රාහී කඩයිම තමයි මොකක්ද? අවම වශයෙන් සෝතාපන්න ඵලයට වත් පත්වීම. මේ ධර්මයේ දැනගන්නවා කියන්නේ ඒ ආරක්ෂාව ලබන එකට. ඒකයි අර කිව්වේ ධර්මයේ කියන්නේ සතර අපායට වැටෙන්නට හිටියේ එකනා තත්වයා ඒකට වැටෙන්න දෙන්නේ නැතුව දරණ අර්ථයෙන් මේ අද්ද මේ කියන කරුණු ටිකට ධර්මයේ කියනවා කියලා. නේද? හැයි ඔබ අහලා තියෙනවනේ සෝතාපන්න ඵලයට පත් වෙනවාත් එක්කම ලබන වරප්‍රසාදේ මොකද්ද කියලා. මොකද්ද? ඔව්. සතරපායෙන් මිදෙන එක. සතරපායෙන් මිදෙන එක තමයි සෝතාපන්න වෙනකොට ඒ උනේක නිසා ඔබට ලැබුණු වරප්‍රසාදලාභීම හිමිකම. නේ? දැන් රතන සූත්‍රයේ ගාතාවක තියෙන්නේ සහවස්ස දස්සන සම්පදාය. මේ කිව්වේ ධර්මයේ දැක්කම. ධර්මයේ දැක්කම ඒ කියන්නේ අවම වශයෙන් සෝතාපන්න වුණහම දස්සන සම්පන්න කිව්වේ සෝතාපන්න භාවයට. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. මොකක් වෙනවලද? කරුණු තුනක් ධර්ම තුනක් ප්‍රහීන වෙනවලු.
කරුණු තුනක් ධර්ම තුනක් සංයෝජන ක්ලේශ ධර්ම තුනක් ප්‍රහීන වෙනවලු. මොනවද? සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුනම ධර්මය අවබෝධ නොකොට ගත්තන් තුල මෝරපු මිත්‍යා දෘෂ්ටි. මේ තුනම මොනවද? ධර්මය අවබෝධ නොවුවන් තුල තියෙන මිත්‍යා දෘෂ්ටි. මේ පංච උපාදානස්කන්ධය තුල පුද්ගලයෙක් සිටීය කියන අදහස මිත්‍යා අදහසක්. වැරදි අවබෝධයක්, වැරදි තේරුම් ගැනීමක්. ඒ ධර්මයේ දනගන්නකම් මෙහෙම හිතාන ඉන්නේ. ඒ ඊළඟට විචිකිච්ඡාව කියන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය දන්නේ නැතුව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ධර්මයේ සීලයේ ඇතුරු මාතෘකා 8ක් ගැන. ඒ කරුණු හරි හැටි නොදන්නාකම නිසා ඇති වෙන තැකේට කියනවා විචිකිච්ඡාව. ඒ කරුණු හරියට දන්නේ නැති හින්දා එන්නේ. ඒ ගුණ දැන පැහැදිලා නැති වෙනකොට නිකම් පැහැදීමක් නම් තේන්නේ පොඩි සිද්ධිවලට අපහැදිනවා. නේ? ආන් ඒ වාගේ කරුණු හරි හැටි නොදැන ඇතිවන පැහැදීමක අවසන් ඵලය තමයි නිතර සැක සංකා ඇතිවෙන බව කියන එක. නේ? එතකොට ධර්මය දන්නේ නැති කෙනා තුල එහෙම එකක් තමයි තියෙන්නේ. හැමදේම අපහැදිලි, හැමදේම ව්‍යාකූලයි, හැමදේම සම්බන්ධ සැකයි බයයි, හැමදේම තේරෙන්නේ නැහැ. නේද? හැමදේම පටලැවිලා වාගේ එකක්. ඒ ජීවිත හරි අවුල් සාගතයි. ඒ තුන්වෙනි එක කියනවා සීලබ්බත පරාමාස. මේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ දුකෙන් මිදීම සඳහා තිබෙන මේ ක්‍රමය හැර වෙනත් ක්‍රමවලටත් දුකෙන් මිදිය හැක කියලා හිතෙන කවදාවත් සත්‍ය නොවන හැඟීමට කියනවා සීලබ්බත පරාමාස කියලා. ඒ කියන්නේ මොන වගේවද? මේ මේකෙන් නැති කරගන්න මට්ටමටම දුක නැති කරගන්න පුළුවන් කියලා ඇතැම් අය හිතනවා දේව පූජා වලින්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. නේද? දෙවියන්ටවත් දෙයියන්ගේ ප්‍රශ්න විසඳගන්න බැරි බව නේද සක්කපඤ්ඤ සූත්‍රයෙන් පේන්නේ? සක්කපඤ්ඤ සූත්‍රෙ මොකක්ද තියෙන්නේ? සූර්ය වජ්ජසා කියන දෙවියෙක්ගේ යාළු වෙච්ච කාන්තාව නැත්තම් මේ පංචසික යාළු වෙච්ච මේ දිව්‍යාංගනාව තමයි සූර්ය වජ්ජසා කියන්නේ. කොහොම හරි මේකට පියතුමා අකමැති වෙනවා. ඒ හින්දා පංචසිකට බැරි වෙනවා තමන් පෙම්බැදි පෙම්වතිය සමග ආවාහ විවාහ වෙන්න. මේ කවුද මේ පංචසික කියන්නේ? දෙයියෙක්. පොඩි දෙයියෙක්ද? පංචසික ගැන අහලා දිනවද? කවුද යා? ඈ? සක්‍ර දේවේන්ද්‍රයාගේ වීණාවාදකයා. සක්‍ර දේවේන්ද්‍රයාගේ වීණාවාදකයා. සක්‍ර දේවේන්ද්‍රයාට හිටියා සමීපම සම්බන්ධතා තිබුණු දෙන්නේ. එක්කෙනෙක් තමයි මාතලි. එයා ඩ්‍රයිවර්. එයා තමයි රියදුරු. නේද? අනිත් එක්කන සංගීතඥයා. ඒ කාලේ තිබුණේ ඔය මෙමරි චිප්, වීඩියෝ ප්ලේයර් එවුවා මෙවුවා සක්‍රයට අරන් යන්න. සක්‍රය අරන් ගියේ වීණාවාදකේ. ජනගමන් සින්දුවක් අහන්න වුණාම එයා කියනවා රට කියන්න කියලා. මේ මොනවාරි මනස සංසුන් කරගන්න දෙයක් ඕන වුණාම අර අරයලව ගායනයක් කරවනවා. නේද? ඒ පංචසිකට පංචසික කියන්නේ සික කියලා කියන්නේ බැඳපු කොණ්ඩෙට. කොණ්ඩේ කැරල්ලට කියන්නේ සික කියලා. ඒව පහක් තිබිලා මෙයාගේ. ඒ කියන්නේ දැන් ගැහණු ළමයි බඳින්නේ කොණ්ඩ දෙකයිනේ. හැබැයි සංගීත කරන කට්ටිය දැනුත් බඳිනව නේද 5 10ක්. ඈ? දිව්‍ය ලෝකෙන් ආපු ස්ටයිල් එකක් ඕක. මේ පංචසික කොණ්ඩ පහක් බැඳගෙන ඉඳලා තියෙන්නේ. එතකොට දැන් වෙන විදිහකට කිව්වොත් සක්‍රය කියන්නේ සදිව්‍ය ලෝකාධිපති. එයාගේ හිටපු සමීපම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් මේ. දැන් මෙහෙ ජනාධිපතිගේ සමීපම කට්ටියට ඕන දෙයක් කරගන්න පුළුවන් වගේ නේද? ඈ? දිව්‍ය ලෝකේ සදිව්‍ය ලෝකාධිපති සක්‍ර දේවේන්ද්‍රයාගේ සමීපම දෙන්නගෙන් එක්කෙනෙක් වෙනකොට මෙයා ඕන එකක් කරගන්න හරනම් පුළුවන් වෙන්නේ බෑ. හැබැයි එයාට ඕන කෙනා එක්ක විවාහ වෙනවා වගේ එකක්වත් ඒක කරගන්න බැරි වුණා. කොච්චර දුක් වුණාද කිව්වොත් ඒකට උපදේශයක් හිත හදාගන්න යමක්වත් දිව්‍ය ලෝකේ තිබිලා නැහැ.
එයා ඇඩුවේ මෙහ මනුස්ස ලෝකට විල්ල බුදුහාරු එක්ක මේක කිය කියා. පංචසික බුදුහාරුවන්ගේ දෙපා අල්ලල අඩාන්ඩා කියන සූත්‍රයේ තමයි ඔය සක්ක පං්ඥ සූත්‍රයේදී. ඒක තියෙන අඳෝනාවක් එමකත් තූරිය වච්චසාගේ ලස්සන කිය කියා තාත්තට බනින්ඩවාගේ ගිහිල්ල තාත්තා හොඳයි කියලා කියන ලාස් චාන්ස් පාවිච්ච කරන්න හදන්. එක අන්තිම අවස්ථාව හරි ගණ්ඩ යන්න මොකත් මේවාගේ ලස්සන සුරූපිණියක් හදපුයේ තාත්තා කොච්චර හොඳද කියලා කියනවා. පංචසික මේ පාවිච්චි කරන්නේ අවසන් අවස්ථාව හරි ගන්න පුළුවන්ද බලන්න. බුදුහන්ට දුක හිතෙනවා මේ මනුස්සයා පව් කියලා. එයින්ද සිද්ධිය ගැන කතා කරලා තව දුක් දුන්නේ නෑ. එයා එයාගේ හිත වෙනත් කරන්න පහසුම එකක් හැටියට බුදුහාන්න තේරුණා සංගීතය ගැන කතා කරන. එහින්ද කිව්වා ඔබේ නාදය පරයා නොයන ගායනයකුයි ගායනය පරයා නොයන වාදනයකුයි කියන හරිම ලස්සන ගායනයක් ඔයා කලාකිව. පංචසිකට අමතකුණා ආදර ප්‍රශ්නය ඔක්කොම. එයා මේ වර්ණනාවත් එක්ක හිත තබාගෙන හිතේ දුක සමනය කරගත්ත. දිව්‍ය ලෝකෙ ඉන්න පංචසිකවාගේ සක්‍රයාගේ සමීපයකුට වුණත් සියලු තමා හිතු පැතුූ සම්පත් ලැබිල නෑ නේද. සක්‍රයාටවත් අම්බෙල නැති බව පේනවන අර පොය දවතට පින් හොයාගෙන සක්‍රය මිනිත්තු කොයිද සිල්ලරං ඉන්න කියලා හොයෝයා යනවා කියන කෑල්ලෙ එමකක් අහල දෙනවා නේද. සක්‍රයා ඒ ගහට්ටා බබ්බචිතා සීලවන්තා උපාසකා කොහෙද ඉන්නේ අඹුදරුවන් ධර්මානුකූලව පවතනය කරන සිල්වත්ව ගුණවත්ව ඉන්න ගිහි පැවිදි අය කියලා හොය හොයා යනවලු අනිත් දෙයෝ ඔකොටෝ මොහොරෙන් මාතලී විතරක් අඬ ගහන. ඒ යනකොට සක්‍රයා හිටපු ගමන් නැගිටිනවලු අඳිනවලු ආය වාඩිවෙනවලු මාතලී බලාගෙන හිටියා මොකද්ද මේ කරන පිත්තුව කියලා. සක්‍රයා නෙමේ කාටද මේ වඳින්නේ කියලා. දැන් එයාලා ඔක්කොම වඳින්නේ කාටද? සක්‍රයාටනේ. හැබැයි සක්‍රයා වඳිනව හොරෙන් වෙන කාටද? අනික් කාටවත් කියන්නේ නැතුව හොරෙන් මේ ගමනේ ඉන්නේ. මාතලී අහනවා ස්වාමීනි කාටද මේ ඔබ මෙහෙම වඳින්නේ කියලා. එතකොට කියනවා සිල් සමාදන් වෙලා අඹුදරුවන් දැහැමිව පෝෂණය කරමින් ඉන්න සත්පුරුෂයන්ට මං වඳිනවා මගේ පින් වැඩි කර ගැනීම සඳහා කියලා. ඒ කියන්නේ සක්‍රයාටත් හිතෙනවා යාට අවශ්‍ය සියලු සම්පත් නැහැ කියලා. ඒවා අඩු වෙමින් යනවා, ඒවා නැති වෙමින් යනවා කියලා සක්‍රයාට පවා හිතෙනවනේ නේ. එහෙනම් මතක තියාගන්න දැන් දුකින් මිදෙනවා කියන එකට දෙවියන්ගෙන් සහයක් ගන්න හදනවා කියන වැඩේ හරිම නිර්ර්ථකයි. දෙයියෝ දෙයියන්ට සිද්ධ වෙන දුක්වලට පිළිතරණක් වෙන කට්ටියකින් හොයලා තියෙන්නේ නේද? දැන් දජක්ක සූත්‍රයේ තියෙන දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට හැතිවෙන හැඟීමක් ගැන. අසුරයෝ යුද්ධයට එනකොට දෙවියන්ට දැනිච්ච ස්වභාවය විස්තර කරනවා මේ සූත්‍රී. දජක්ක සූත්‍රය කොහොමද තියෙන්නේ? භයංවා චම්බිතත්තංවා ලෝමහන්තෝවා භවිත්තති. දෙවියන්ට බය වෙලා වෙවුලලා තැති අරන් ලොම් කෙලින් වෙලා සක්‍රයා මේ අසුරයන්ට බයි. එතකොට නිකන් හිතලා බලන්නකෝ බය වෙන රැවටෙන නේද දුක් වෙන පරදින වැරදුනහම කර කියා ගන්න දෙයක් නැති වෙන කට්ටියක්මයි දෙයියොත් නේද? ඒ තමයි සූත්‍ර වලට අනුව හම්බෙන දෙවියෝ Hindu ආගමේ වෙන කතා ටිකක් කියන්නේ නේද? එතකොට සර්ව බලධාරී දෙවියෙක් ගැන කියන්නේ ඒක බොරුවක්. ඇත්ත සක්‍රියත් මෙහෙමයි. බුදුහාරෝ ඔය සූත්‍රයේ කියනවනේ මේ ඒ කියන කට්ටිය කිව්වහම සක්‍රිය බේම් මෙහෙම අර කට්ටියව දිරිමත් කළා කියලා. අසුර දෙවියන්ගේ මේ ඊසාන දෙවියන්ගේ වරුණ දෙවියන්ගේ මෙහෙම මෙහෙම දෙවියන්ගේ දජාග්‍රය බලලා ධෛර්යය අරගෙන යුද්ධයට යන්න කියලා සක්‍රියා කිව්වා කියලා මේ කිව්වහම බුදුහාරෝ කියන්නේ මොකද්ද? සක්‍රියා ඉන්නව නේද? ඔය සක්‍රියත් උත්‍රාසි පලායීති. තැති අරගෙන දුවනවා. ඒ දුවේ බව ඔය සූත්‍රයකත් තියෙනවා. අසුරයෝ මහා කණ්ඩායමක් එනකොට සක්‍රයා දිව්වලු බය වෙලා අසුරයන්ගේ සේනාව දැකලා සක්‍රයාට දාඩිය දාලා දිව්වලු. එතන බුදුහාරගෙන හේතුව සක්‍රයා අවීත රාගෝ අවීත මෝහෝ අවීත දෝසෝ. එයා ලෝභ දේශ මෝහ දුරු කළ තැනැත්තෙක් නෙමෙයි. එහින්ද බයයි. එහින්ද තැති ගන්නවා, වෙවුලනවා, දුවනවා.
එහෙම අයගෙන් ඔබ ප්‍රාර්ථනා කරනවාද සියලු ප්‍රශ්න වලට උත්තර? මේ සීලබ්බත පරාමාස කියන්නේ අන්න ඒ වාගේ හැඟීම් වලට. ඊළඟට සුභාසුභ නිමිති වලින්, එහෙම නැත්නම් ග්‍රහවස්තු වලින්, එහෙම නැත්නම් එවැනි කිසියම් විදිහක අභිචාර විදි හැටියට තියෙන සාමාන්‍ය සාමාන්‍ය ස්තෝත්‍ර වලින් දුක් දුරු වේවි කියලා හිතන උපකල්පනයම පින්නතුනි මිත්‍යාවක්. යම් කිත කෙනෙක් ධර්මයේ තේරුම් ගත්ත පළවෙනි අවස්ථාවේම තේරුම් ගන්න කරුණ තමයි දුක් දුරු කරන්න පුළුවන් එකම ක්‍රමය තමන්ම මහන්සි වෙලා සත්‍ය අවබෝධ කරගෙන මේ දුක් ඇති වෙන්නේ නැති විදිහේ හිත හදන්න ඉගෙන ගන්න එකෙන් තමයි තියෙන්නේ කියලා තේරුම් ගන්න. නේද? එහෙනම් සෝතාපට්ටි ඵලයට පත් වෙන තැනැත්තෙක් තුල ගුණ තුනක් තියෙනවා. එකක් තමයි දන්න ධර්මයේ ගැන හරියටම දැනගන්නවා. එහෙනම් සැක හට ගන්න ආය. අනිත් දෙක තමයි එයා ස්ථීරව මෙවැනි ක්‍රමයකින් දුක් දුරු කරගත්ත හැකි කියලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂණය ගැන පැහැදිලි තේරුම් ගැනීමකට එනවා. මොකද එයා මේ ප්‍රතිඵලයට ආවේ ඒ මාර්ගයේ ගිහිල්ලා. එයා දැන් මේ ආරිෂ්ඨාංග මාර්ගයේ තියෙන ත්‍රිශික්ෂාව අනුව ගිහින් තමයි දැන් මේ සෝතාපන්න වෙලා තියෙන්නේ. එයා එහෙනම් හොඳටම දන්නවා දුකෙන් මිදෙන්න පුළුවන් මේ ත්‍රිලක්ෂණයෙන් කියලා. ත්‍රිශික්ෂාවෙන් කියලා. නේද? එතකොට යාට සීලබ්බත පරාමාස දුරු වෙනවා, විචිකිච්ඡාව දුරු වෙනවා. නේද? මේ සඳහා යා ලබන්න තියෙන දැනුම් පද්ධතිය තමයි පංච උපාදානස්කන්ධයේ සමුදය අත්තංගමේ ආස්වාද ආදීනව නිස්සරණය කියන මේ පහ. පංච උපාදානස්කන්ධේ ඒ පහ දැනගත්තාම තමයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ කියලා සංයුක්ත නිකාය සීල සූත්‍රයේ තියෙනවා. නේද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවා කියන වැරදි දෘෂ්ටිය. ඒ පරීක්ෂා කරපුවාම යමෙකුට තේරෙනවලු ඒක ඇතුලේ පුද්ගලයෙක් නැතය, ක්‍රියාකාරීත්වයක් පමණක් ඇතය කියලා කාරණාව. නේද? අර ගාථාවක තියෙනවා යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ इति. කෑලි 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 එකතු වෙච්ච කෑලි ගොඩකට නමක් දානවලු රතය කියලා. ඒකේ රතයක් නෑ, නමක් ඒ වුණාට දානවලු ඒක රතයක් කියලා. තේන්නේ මොනවද? කෑලි අංග තමයි තියෙන්නේ. ඒවං කන්දේසු බන්දේසු, ඒ වගේ ස්කන්ධවල බන්ධනයකට ඒක ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වයකට හෝති සත්තෝති උච්චති, සත්වයා පුද්ගලයා කියලා නමක් ආරෝපණය කරගෙන තියෙනවලු. කවුද? අවිද්‍යාවෙන් යුක්ත දැනත්තා. අවිද්‍යාවෙන් යුක්ත දැනත්තාන් එහෙම හිතනවලු. නේද? එතකොට මෙන්න මේක එහෙම නෙමෙයි කියලා තේරුම් ගැනීමට කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරනවාගේ. මේක එහෙම නෙමෙයි කියලා තේරුම් ගන්නවට කියන මොකක්ද? සක්කාය දිට්ඨිය දුරු කරගත්තා කියලා එසැනින් එයා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනකොටම ධර්මය ගැන ප්‍රත්‍යක්ෂයක් ගැන හින්ද විචිකිච්ඡාව සීලපත පරාමාසය නැති වෙමින් අර ක්ලේශ ධර්ම ටික ප්‍රහීන වෙනවාත් එක්කම පින්නතුනියා සතර අපායෙන් මිදිච්ච ධර්මයේ පළමු අවතාවට අවබෝධ කරගත්ත තැනැත්තෙක් බවට පත් වෙනවා කියලා ධර්මයේ කියනවා. ඔය තමයි බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච එකේ පළමු ආසනාවන්ත අවස්ථාව. ඉපදිච්ච බුද්ධෝත්පාද කාලයෙන් ඵලයක් නෙලාගත් අවස්ථාව තමයි අවම සතර අපාය යලි උපදින් නැති මට්ටම ස්ථාවර කර ගැනීම කියන අවස්ථාව. එයා ඒ ලොබපු ඥාන සම්පත්තියේ හැටි තමයි එයාට කවදාවත් මෙතනින් එහාට නියත මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්නේ නැහැ. පංච ආනන්තරිය පාප කර්ම යාතින් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ හැයම ඒකාන්ත නිරේගාමී අකුසල්. ද්විතීයි ආත්මේ නිරේ උපදින අකුසල් ඔය හැය. පංච ආනන්තරිය පාප කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටි කියන හැය. නේද? යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා විනතුනි මේ හැය ආය කරන්න කොයි විදිහකින්වත් බැරි කෙනෙක් බවට දියුණු වෙනවා. මොකද එයා නියත මිත්‍යා දෘෂ්ටිය දුරු කරනවත් එක්කම ආනන්තරිය පාප කර්ම නොවන මානසිකත්වයේ සක්කාය දිට්ඨිය දුරු කරාට පස්සේ ලබන ඥානෙ තියෙනවා. අපි විවිධ විදිහේ පාප කර්ම කරන්නේ සිරුර පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්න නැති හින්දා. ඒක අවබෝධ කරගත්තට පස්සේ අපි
පොඩි පොඩි වාති වෙනුවෙන් මොනවා හරි පව් කරන්නේ නැහැ. නේද? ඔය සූත්‍රෙම ගාථාව තියෙනවා නේද රතන සූත්‍රයේ. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. පොඩි 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 වැරදි උනත් වැරදිලා වගේ. මේ සෝතාපට්ටි කෙනා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය. ඒවා නොකලා කියන්නට, ඒවා කළේ නෑ කියලා කියන්නට වංක වෙන්නේ නැලු. එයා අවංක වෙනවා එතන ඉඳලා. යම් වරදක් වුණොත් ඒ වරද පිළිගන්න, ඒ වරද නැවත නොකර සිටින්න. ඒ හින්දා තමයි එයා දියුණු වෙලා නැතේ බවං අට්ට මං ආදියන්ති වෙන්නේ. මොකද්ද? ආත්ම භාව අටකට යන්න ඉස්සරලා මෙහා පැත්තේදී උපරිම වුණොත් ආත්ම භාව හතක් තුලදී එයා රහත් භාවයටම ධර්මය ඉගෙන ගන්නවා. රහත් භාවයටම ධර්මය අවබෝධ කරගන්නවා. මොකද එයාගේ තුල අර වර්ධනීය ලක්ෂණ තියෙනවා. නේද? ආය සෝතාපන්න පුද්ගලයා ගැන කියනකොට කියනවා බුද්ධේ අවෙච්චප් පසාදේන, ධම්මේ අවෙච්චප් පසාදේන, සංඝේ අවෙච්චප් පසාදේන කියන ගුණ තුන පිහිටනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ දැකලා දැක්ක දැකීමක් තියෙන්නේ. ඒ හින්දා බුදුහාරෝ ගැන 100%ක්ම විශ්වාසයි මෙයාට. බුදුහාමුදුරන්ගේ ධර්මය භාවිතා කරලා ලැබපු ප්‍රතිඵලයක් තියෙන. ඒ නිසා ඒ භාවිතය ගැන පිරිසුදු අවබෝධයක් තියෙනවා. ඒ හින්දා ධර්මයේ යාට විශ්වාසයි. මේක කියලා දුන්න ආර්ය උතුමන් වහන්සේලාට මේ ලෝකයේ දුකෙන් මිදෙවෙන මඟ කියලා දෙන්න පුළුවන් බව යාට විශ්වාසයි. අපි ඒකට කියනවා බුද්ධ ධම්ම සංඝ කියන තුන ගැන නොසැලෙන ශ්‍රද්ධාවකින් සමන්විත වෙනවා. එයාට දැන් එයා නියතෝ සම්බෝධිපරායනෝ පුද්ගලයෙක් කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒකාන්තයෙන්ම කෙලවර වෙන්නේ නිවනින් වන මගකට වැටිච්ච කෙනෙක්. ඒකාන්තයෙන්ම එයා දැන් විවර වෙන්නේ නිර්වාණය කියන තැනින්. බලන්නකෝ, බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්යාණ මිත්‍රයෝ මොනගැහිලා කියන ධර්මයේ ඇහිලා ඇහෙන ධර්මයට අනුව ජීවත් වුණොත් ඔබ ලද ඔබට ලැබෙන්නට තියෙන වාසනාව නේද? මතක තියාගන්න, අද අපේ පිරිසට තියෙන ගැටලුව තමයි, අපේ ශ්‍රාවක පිරිසට තියෙන ගැටලුව තමයි ඉපදී තිබෙනවා බුද්ධෝත්පාද කාලයක, තියෙනවා සියලු ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය සැප සම්පත් සම්පත් සියල්ල, කල්යාණ මිත්‍රෝ ඉන්නවා, සද්ධර්මයේ තියෙනවා, යෝනිසෝමනසිකාරය තියෙනවා. හැබැයි ඔයාලා ධම්මානු ධම්ම පටිපන්න දාවේ ඉතා ලොකු දුර්වලතා පෙන්නවා. ධර්මයට අනුව ජීවත්වීම, දීලා තියෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙන ජීවිතයක් ගත කිරීම කියන එක ඇතුලේ ඔයාලා අසමත්. ඔබ එහි අසමත්. ඔබ එහි අදක්ෂයි. ඒ හින්දා මොකද වෙන්නේ? අර මහදන සිටුවරයටයි සිටු දේවියටයි වුණා වගේ රහත් වෙන්න පින් තිබිලා හිඟා කාලා කොහේ හරි මැරෙන්න වෙනවා. රහත් වෙන්න පින් තිබිලා තියෙන මහදන සිටුවරයා සහ සිටු දේවියට. හැබැයි භාවිතා කළේ නැති හින්දා සෝතාපන්නවත් උනේ නෑ පින්නතුනි. ඒ නිසා ඔබ මේ දහම් කරුණු ටික අහනකොට හිතට ගන්න ඕන දෙයක් තමයි අපි උත්සාහ කරලා බලන්න ඕන අපිට හරියන්න ඉඩ තියෙනවා කියන එක. අපි උත්සාහ නොකරොත් හොඳටම හරියන්න පින් තිබුණත් අපිට හරියන්නේ නෑ. නේ? අර සංස්කෘත ශ්ලෝකයක තියෙනවා පින්නතුනි, හරි ලස්සන මේ උපමාව කතාවක්. ඒ ශ්ලෝකේ තියෙනවා ගච්ඡන් පිපීලකෝ යාති යෝජනානාන් සතාන්‍යති. මොකද යන්න පටන් ගත්තා ඌ කූඹියා, යන්නේ කූඹි ගමනින්. හැබැයි එයා යනවා දිගටම. ඒ හින්දා එයා යොදුන් සිය ගණනක් ඉදිරියට යනවලු. ගච්ඡන් පිපීලකෝ, යමින් ඉන්නා කූඹියා, යන්න පටන්ගෙන හින්දා එයා යොදුන් සිය ගණනක් ඉස්සරහට යනවලු. අගච්ඡන් වෛනතේ යෝපි, වේගෙන්ම යන සතා තමයි කඟවේනා. කඟවේනා වේගෙන්ම යන්න පුළුවන් එක වුණත් පද මේකං නගච්ඡති, යන්න පටන් නොගත් එකෙන් නම් ඌ එක අඩියක්වත් ඉතරට යන්නේ නැහැ. හැකියාව තිබ්බට උත්සාහයක් නැත්තම් ඒ නිසා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ පින්නතුනි. නේ? හැකියාව අඩු වුණත් උත්සාහය තියෙනවනම් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ප්‍රතිඵල ලබන්න පුළුවන්. පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා ප්‍රතිඵල ලබන්න පුළුවන්.
නේද? එතකොට ඒ නිසා මතක තියාගන්න ඔබටත් තියෙන යම් වගකීමක් මේ යන කූඹියෙක් බවට පත් වෙන එක. නේද? නොයන කඟවේනෙක් වෙලා වැඩක් නැහැ. යන්න හැකියාව තියෙන ශක්තිය තියෙන කෙනෙක් වුණාට වැඩක් නැහැ යන්නේ නැත්තම් එක අඩියක් ඉස්සරහට යන්නේ නැහැ කියන මේ ධර්ම මාර්ගයේ. මේ ජීවිතේ කෝකටත් එහෙම තමයි. නේද? ඒ නිසා මේ ශ්‍රාවක පින්වත් ඔබට මේ ඉපදුණු බුද්ධෝත්පාද කාලේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය උපදෙස් ඕනෑ තරම් තියෙන කාලේ ඒ ප්‍රකාශ කරන කාරණාවන් සාක්ෂි හැටියට සමාජය තුලින් ලෝකය තුලින් බලන්න නිදර්ශන ඕන තරම් පෙන්නුම් කරන ලෝකයක් තියෙන කාලේදී ඔබ ධම්මානුධම්ම පටිපන්න වෙන්න පින්නතුනි එවිට ධර්මය අවබෝධ කරගන්න ඒකාන්තේම පුළුවන්. නේද? මතක තියාගන්න අද මේ වයෝවෘද්ධව ඉන්න උපාසක උපාසිකාව හැම කෙනෙක්ම හිතට ගන්න ඕන දේ තමයි ඔබ මේ ජීවිතෙත් බණ අහන්න ආවේ අවුරුදු 50 60 65 පැනලානේ. නේද? මේ මෙච්චර ධර්මයේ තියෙන මෙච්චර සියලු දේ පොළඹවන ඒ බෞද්ධ නාලිකාම 7-8ක් තියෙන හැම වෙලේම බණක් දෙක තුනක් විකාශනය වෙන නේද හැම ගමකම පන්තලක් තියෙන එවැනි කාලෙකත් ඔබ ධර්මයේ සොයන්න ආවේ විශ්‍රාම ගිහිල්ලා නේ ඔබ මතක තියාගන්න ඔබ මේ දැන් මිය ගියොත් එහෙම ධර්මය අවබෝධ කරගන්න බැරුව මියන්න ඕන තරම් හේතු තියෙනවා මිය ගියොත් එහෙම ඔබ යලිත් දවසක ධර්මයේ ඉගෙන ගන්න එන්න ඉපදිච්ච ඊළඟ ආත්මෙත් අවුරුදු 60 දී නේද ඈ දැන් හිතන්නකෝ අද මිය යනවා කියලා එක උපාසකම්ම කෙනෙක් පින් තිබිච්ච හින්දා යා මනුස් කුසකම අදමරයා ඉපදිනවා කියලා එතකොට යා මවගේ කුසෙන් එළියට එන්න තව දවස් කීයක් යනවද මාස කීයක් යනවද 9ක් යනවා එතකොට ඒ කියන්නේ අද මැරෙන කෙනා පින් තිබිලා ආයෙත් මනුස්කෝසකම ඉපදුනත් එයා මේ ලෝකේ සැබෑ එළිය දකින්න මේ 2022 10 මාසෙ විතර වෙනවා. එයාගේ උපන්දිනේ එතකොට 2022 10 මාසෙ විතර තමයි එන්නේ. නේ? එයා ඉස්කෝලේ ගිහිල්ලා නේද ඉගෙන ගැනීම ඉවර කරලා ආවාහ විවාහ වෙලා රස්සා කරලා ගෙවල් හදලා දරුවෝ හදලා ඔක්කොම ඉවර වෙලානේ ආ එන්න වෙන්නේ නේද දැන් නම් තේනවනේ ඔය ඔක්කොම ඉවර වෙලා බබාලගේ වැඩත් කරලා එව්වත් ඉවර වුණොත් එන්න පුළුවන් නේද ඒ කියන්නේ අඩුම 60ක් යයිනේ දැන් විශ්‍රාමයන්නේ 65 දී කළානේ තියෙන්නේ නේද හේ එතකොට 60 දී එන්න වෙන්නේත් නෑ 65 දී තමයි එන්න වෙන්නේ නේද ඒ කියන්නේ 2020ට 60ක් එකතු කරාම 2080යි ඔබ හිතනවද පින්නතුනි මේ දැන් තියෙනවා තරම් පිරිසුදුව ධර්මයේ තියෙයි කියලා 2080 වෙනකොට ඈ එහෙම තියෙන්න පුළුවන් තත්වයක ජනමාධ්‍ය නෙමෙයි දැන් අපිට තියෙන්නේ එහෙම තියෙන්න පුළුවන් තරම් නිදහස්ව බණ දහම් වලට රැඳෙන්න පුළුවන් බලය තියෙන දේශපාලඥයෝ නෙමෙයි දැන් ඉන්නේ ඒ ඔක්කොම එක්ක ඉස්සරහට ධර්මයේ කොච්චර පටලැවෙයිද ඉස්සරහට ධර්මයේ කොච්චර අවුල්යයිද ධර්මයේ කියන්නේ ඉන්න දන්න කට්ටිය හැංගිලා පැත්තකට වෙලා ඉඳි. එයි මේකේ තියෙන්නේ සටන් ප්‍රසිද්ධ වීමේ තණ්හා, ප්‍රසිද්ධයට පහර දීමේ සංඥා, ඔහොම මහ දැන් තරඟ වෙන එකක් දැන්. ධර්මය අවබෝධ කිරීමේ කරුණාව කියන එකට අමතර වෙන තරඟ ඇති වෙලා. නේද? මේ යම් යම් පාර්ශව කණ්ඩායම් ගැහිලා ස්වාමින්වහන්සේලා බිඳවනවා. අහු වෙනවා හුඟක් ස්වාමින්වහන්සේලායකට. එතකොට මේ දේශකයෝ මේ ශ්‍රාවකයෝ ඒ කණ්ඩායම් ගහලා ඉන්නේ 2080 වගේ කාලයක් යනකොට මොනවා වෙයිද නේ මේ සියලුම දේවල් පිනොතින් අවුරුදු 10ක් 12ක් ඇතුළත උනේ වේගවත් පරිහානියක් තේනවා ධර්මයේ ඇතුලේ වේගවත් පරිහානියක් තේනවා ශාසනයේ ඇතුලේ පිරිවන් දුරකතන එක්ක ඉගෙන ගන්න තිත්තතිස්සාව මේ තිත්ත භික්ෂුන් වහන්සේලා හම්බුණු කැම්පත් එකේ හම්බුච්ච විෂයන් ඒදි හම්බෙච්ච විවිධ සංවිධාන මේ ඔක්කොම ඇතුලේ ධර්මයේ කෝ නේ ධර්මයේ නැති ජීවිත දැන් වැඩි වෙලා එතකොට මේ පොඩි දේවල් ටිකක් ඉඳා නේද තාම උපකරණකරණයක් දෙකක් ආවේ දුරකතනේ පරිගණකේ වාගේ තව මොනව නොයේද ඉස්සරහට නේ
තව මොනවා ඉස්සරහට උපකරණ හැටියට නොයේද 2080 වෙනකොට. ඒ කියන්නේ පින්නතුනි ඔබ මේ ආත්මයේ මේ නොකරගත්තොත් යලි ඊළඟ ආත්මයවිල්ලා කරන්න හිටියට එහෙමත් එන්නේ නෑ. ඔබ එනකොට මේක මේ පිරිසුදුවට තියෙන්නේ නෑ නේද? ඈ ආන් ඒ හිඳයි මේ බුද්ධෝත්පාද කාලය තුල ඉපදිච්ච ඔබ මිය යන්නට පෙර යම් ඉහළ තත්වයකට ධර්මය අවබෝධ කරගන්න කියන මතක් කිරීම අවවාදයේ අණ කිරීම අපි හැම වෙලේම කරා. නේ දැන් අපි තව සොයා බැලීමක් කරගෙන යනකොට පේනවා එන්න එන්න මිය යන වයස අඩු වෙනවා. ඒ කියන්නේ 50න් 60න් ওই ગાනේදි මැරෙනවා දැන්. නේ එන්න එන්න විශ්‍රාම යන වයස දික් කරනවා. ඇයි ඒ? එතකොට තමයි විශ්‍රාමයට එකතු කරගත්ත මුදල වියදම් කරන්න නැතුව තියාගන්න යාලට පුළුවන්. ඒ කට්ටිය හොඳ මැනේජ්මන්ට් එකක් තියෙන කට්ටිය. ඒ කට්ටිය අපිට මේ අපිට අමාරු වෙනකොට ජීවත් වෙන්න දෙන්න නෙමෙයි එකතු කරන් තියෙන්නේ. නොදෙන්න. නොදෙන්න කරන උපක්‍රමයේ තමයි 60න් මැරෙන්න ඉන්න අය 65න් විශ්‍රාම යවන්න තියාගන්නවා. එතකොට මොකද වෙන්නේ? 65ට ඉත්තලා මැරෙනවා. එතකොට විශ්‍රාමයේ දෙන්න ඕනෙත් නැහැ. එතකොට පන්තල් යන්න වෙන්නේත් නෑ නේද? 65න් විශ්‍රාම යන්න දුන්නොත් එමෙ 60න් මැරෙන්න ඉන්න කට්ටියට විශ්‍රාම යන්න අවුරුදු 5කට ඉත්තලා මැරෙනවා. ඊට ඉත්තලා කීයටවත් බණ දහම් භාවනා කරන්න යන එකක් නෑ නේද? මේක ඉස්සරහට 40න් විතර මැරෙයි. දැනුත් කියනවා මේ 2005න් විතර පස්සේ ඉපදිච්ච අයගේ පරමාවශ්‍ය 35යි 40යි කියලා. ඒ කට්ටියගේ ආතතිය, ඒ කට්ටියේ කනබොන දේ, ඒ වගේ තියෙන වසවිත මේ ඔක්කොම එක බලනකොට පරමාවිෂ 35ට 40ට බහැලලු තියෙන්නේ ලෝකේම. එක රටක දෙක නෙමෙයි ලෝකේම. එතකොට හිතන්නකෝ 120 60 වුණා නම් අවුරුදු මේ 1000ක් විතර ඇතුලේ මේ 60 40 වෙනවා කියන එක අවුරුදු 2300ක් ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ධර්මයකෝ ධර්මය අවබෝධ කරගන්න කොහොමද ලැබෙන්නේ? ඒ නිසා බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් හැටියට ඉපදුණා. අංග සම්පූර්ණ මනුස්සයෙක් හැටියට ඉපදුණා. ධර්මය අවබෝධ කරගත හැකි මට්ටමේ ශ්‍රාවකයෙක් හැටියට ඉපදිච්ච ඔබට අපි තරයේ අවවාද කරනවා. ඔබට හැකි හැම මොහොතකම හැකි ඉක්මනින් පූර්ණ කාලීනව ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවෙන් ඔබේ ප්‍රමුඛතා දෙන්න. ඔබ මිය යන කම්ම මියගයාම අත්තරලා යන්න වෙන දේවල් බැඳගෙන ඉන්න එපා. නේ බමුණු පවා නිති කලවයතෙදි දරුමුණු පුරන්ඩ සම්පත් දීලා කැලෑගත වුණාලු. අපි බෞද්ධ වෙලත් අන්තිම හුත්ම ගන්නෙත් යතුරු කැරල්ල හයියෙන් අල්ලගෙන. නේ අන්තිම පනාදින අන්තිම හුස්ම ගන්නෙත් යතුරු කැරල්ල අතාරින් නැතුව. කෝ අපේ මේ අඩුම ගානේ සාමාන්‍ය මට්ටමක බෞද්ධ මේ ආකෘතියක්වත් සමාජගත වෙලා නේ. ඉතින් හරි අවාසනාවන්ත තත්ත්වයක්. අපි ඔබට කියන්නේ අපි ධර්මයට අනුව අන්තිම කාලේ වෙනකන් ඉඳලා මැරෙයි කියලා එක්කුත් අපිට නෑ. බමුණු එහෙම ඉතලා තමයි කට්ටිය ජීවිතේ කාල හතරකට බෙදුවේ. අපේ බුදුදහම කියන්නේ මොකක්ද? ඕනම කෙනෙක් ඕන වයසකදී මැරෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක ඇත්තට මෙහෙම වෙලා තියෙනවා, වෙමින් තියෙනවා නේ. ඒ ඕනම කෙනෙක් ඕන වයසකදී මැරෙන්න පුළුවන් හින්දා පුළුවන් උපරිම කලින් අවස්ථාවක ධර්මය අවබෝධ කරගන්න. දැන් අද නම් හිතුනේ අද අවබෝධ කරගන්න. මොකද හෙටත් මැරෙන්න ඉඩ තියෙනවා. අද අවබෝධ කරගෙන හිටියොත් හෙට මැරෙන්නට අවුල නෑනේ නේද? ඒ නිසා දැන් ඔබේ වයස මොකද්ද ඒකෙන් පටන් ගන්න. ඒක තව එක දවසක්වත්, ඒක තව එක අවුරුද්දක්වත් කල් දාන්න එපා. දැන් වයස කීයද? 80 නම් 80 වෙදි පටන් ගන්න. 82 වෙනකන් හරි කරන්න බැරිය. අඩු ගානේ 80යි මාසයක් හරි කරන්න ඇත නේද? තවත් පරක්කු කර කර නම් ඉන්නේපා. දැන් 20 නම් 20 පටන් ගන්න. කවුද දන්නේ ඔබ 22 දී මැරෙන්නද ඉන්නේ කියලා? අපි දන්නේ නෑ. ඔය ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නේ නේද? සුනාමිය ඇවිල්ලා මැරෙන්නේ, කොරෝනා හැදිලා මැරෙන්නේ. ඒකට වයස් ભેදයක් නෑ. ඕන වයසක මැරුණානේ, මැරෙනවානේ. හොඳට හිටපු සෞඛ්‍ය සම්පන්න අය එහෙම මැරෙන්නේ. මොකුත් ප්‍රශ්නයක් නැතුව හිටපු කට්ටිය නිකන් හිතුවේවත් නැති අනතුරු වලට ලක් වෙලා මැරෙනවා. ආන් ඒ හින්දා මේ ධර්මය අහන ඔබට අපි තාමත්ම ආදරෙන් මතක් කරනවා. ඔබගේ ශක්තිය දුර්වල වෙන්න ඉස්සරලා,
ශක්තිය දුර්වල වෙන්න ඉස්සල්ලා ධර්මය අවබෝධ කරගන්න නේ. ඔබව ගන්නවද තාක්ෂණ විද්‍යාලයකට කෝස් එකක් කරන්න ඔබ අවුරුදු 60 පෙන්නම? ඇයි ඔයාලව නොගන්නේ? ඔයාලව ගන්නේ නැහනේ අවුරුදු 60 විතර පෙන්නට පස්සේ මොකක් හරි කෝස් එකක් කරන්න. ඇයි? හොඳට ඇහෙන්නේ, හොඳට හිතන්න බෑ, හොඳට තර්ක කරන්න බෑ, ඉක්මනින් වැඩ කරන්න බෑ නේ. සියුම්ම කල්පනා වෙන්නේ නැහැ. කල්පනා වෙන ඒවා අමතක වෙනවා නේද? මහන්ති වෙලා වැඩ කරන්න බෑ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා අයතර ගියාම නේද? මතක තියාගන්න, ධර්මයේ අවබෝධ කරගන්න ඔය ප්‍රශ්න ගොඩාක් තියාගත්තම අමාරුයි. හොද්දටම ශක්තිමත්ව කාලේ තමයි ධර්මයේ අවබෝධ වෙලා තියෙන්නේ. අපේ බුදුහාරෝ බුදු වෙන්නේ 29 ගිහිගෙන් නික්මෙලානේ නේ. 35 තමයි බුදු වෙලා තියෙන්නේ නේ. ඔය වගේ සැරියොත් මොගලන් ඇතුළු මේ සියලු මහා ශ්‍රාවකයෝ ගත්තාම තරුණ අය මේ ලෝකේට දාර්ශනිකව බිහි වෙලා තියෙන්නේ තරුණ කාලේ. ඒ කාලේ තමයි නව චින්තන තියෙන්නේ. ඒ කාලේ තමයි වේගවත්ව හිතන්න පුළුවන්, තර්කානුකූලව හිතන්න පුළුවන්, සත්‍යවාදීව හිතන්න පුළුවන්, ඕනතරම් වෙහෙසිලා හිතන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා තරුණ දූපුතුන්ට අපි මතක් කරනවා, ඔබ තව වයෝවෘද වෙනකන් ඉන්න එපා, මේක වැඩේ කරගන්න. ඔබට කරන්න හොඳම වෙලාව තමයි දැන්. දැන් ඉන්නේ මොන වයසේද කමන්නේ, ඒකෙදි දැන් පටන් ගන්න. දැන් පටන් ගන්න ඉස්සරහට යන්න පින්තුනි. ඔබට බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වෙලා ඉපදිච්ච එකේ අවම වටිනාකමවත් අත්පත් කරගන්න පුළුවන්කම ලැබේ. ඉතින් මේ ධර්මය අහපු හැම ශ්‍රාවකයෙක්ම ඒ උදාහරතර මට්ටමට තමන්ගේ ජීවිත පත් කර ගැනීමට අවැසි ධම්මානු ධම්ම පටිපන්නතාවයෙන් දිවි ගෙවත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මේ අනුශාසනාව නිමාවට පත් කරනවා. ප්‍රඥා නාලිකාවේ විකාශනය වන මෙම ධර්මදේශනාවේ ප්‍රචාරක දායකත්වයේ දරන්නේ තලවතුගොඩ පදිංචි මානිල් කුරේ මහත්මිය සහ දරුවන් තිදෙනා ඇතුළු සැදැහැති දායක පිරිස විසින්. විශේෂයෙන් H.W. සුමනදාස ස්වාමි පුත්‍රයාට, පියාණන්ට මියගොස් 2022 පෙබ්‍රවාරි 22 වෙන දිනට තෙමසක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මෙම උතුම් ධර්ම දේශනාව සිද්ධ කරනවා. මේ ජනිත වූ සියලු පුණ්‍ය ශක්තියේ බලයෙන් භවගාමී දිව්‍ය සුවපත් වේවා. ඉතාම ඉක්මන්නාත්ම භාවයක උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මොරහැලගේ ජේන් පෙරේරා මෑණියන්, බුලත් සිංහලගේ විල්සන් කුරේ පියාණන්, බුලත් සිංහලගේ නිමල් කුරේ සොයුරා ඇතුළු එම පරම්පරාවල මිය ගියපු යම් තාක් ඥාතීන් වෙතොත් ඒ සියලු ඥාතීන්ටත්, H.W. සුමනදාස ස්වාමි පුත්‍රයාගේ මිය ගියපු පවුලේ ඥාතීන් යම් තාක් වෙතොත් ඒ සියලු දෙනාටත් මේ පින් ලැබේවා, මේ පින් අනුමෝදන් වේවා, මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පත් වේවා, අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්. සුජීවත්ව සිටින සියලුම වර්ග පරම්පරානුගත ඥාති හිතයිෂීන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත්‍ය චිරජීවනය සෙත් සාන්තියම සැලසේවා. කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙමින් බලාපොරොත්තු වන උතුම් නිර්වාණ සම්පත්‍ය මිලවදීම අත්පත් කරගන්නට ඒ හැම දිනාටත් ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා, මේ පින් අනුමෝදන් වේවා, දිව්‍ය අසේසුරු වඩ වඩාත් ශක්තිමත් වේවා, අවසන උතුම් අමා මහ නිවනින් සැනසීම ලබන්න දෙවියන්ටත් මේ පින හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ